එහෙනම් සුබ දවසක් කියලා අද සිරුදරාම පිළිගන්නවා කොමෙන්ට් කරලා ඉස්සර YouTube channel එකට. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මම කලින් වීඩියෝ එකේදී ඔයාලට දැම්මා. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කොරියානු මෙඩිකල් එකේදී ඔයාලගේ බලන්නේ මොනවද කියන කාරණාව ගැන. ඉතින් ඔයාලා දන්නවා මේ කොරියානු මෙඩිකල් එකේදී ඔයාලගේ ගන්නව මොනවද මේ බ්ලඩ් සෑම්පල් ගන්නව. ඒ කියන්නේ ලේ ගන්නව. ඊට පස්සේ ඔයාලගේ සෙම සෑම්පල් ගන්නව. ඊට පස්සේ යූරින් එකක් ගන්නව. ඒ කියන්නේ මූත්‍රා සෑම්පල් ගන්නව. ඊට අමතරව ඔයාලගේ බලනවා මේ උස බර ඊට පස්සේ වර්ණන්දතාවය කන ඇස් ඊට පස්සේ වෛද්‍යවරයා ඔයාගෙන් යම් යම් ප්‍රශ්න කිහිපයක් අහනවා. මේ වගේ දේවල් ටිකක් මේ කොරියානු මෙඩිකල් එකේදී ඔයාලගෙන් අහනවා ඔයාලගෙන් ගන්නවා. ඉතින් ඇත්තටම මේ ලේ සෑම්පල් ඊට පස්සේ මේ සෙම සෑම්පල් අරගෙන මොනවද මේ කට්ටිය බලන්නේ ඒ පිළිබඳව තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කතා කරන්න යන්නේ. ඉතින් ඔයාලා දන්නවා මේ දැන් මේ ලේ සෑම්පල් අරගෙන මේ කට්ටිය නිකන් ඉන්නේ නැහැ නේ. යම් යම් දේවල් මේ ලේ වලින් බලනවා. යම් යම් රෝග, යම් යම් ඔයාලට තියෙන අසනීප තත්ත්වයන්, ඊට පස්සේ මේ දේවල් පිළිබඳවනේ මේ වගේම බලන්නේ. ඉතින් ඒ පිළිබඳව තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කතා කරන්න යන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මේ කොරියානු මෙඩිකල් එකට යන්න ඉන්න කෙනෙක් නම් ඔයා ඉදිරි වසරවල වල ඔයාලා මේකට මුහුණ දෙන්න වෙනවා. කොහොමත් කොරියාව යනවා නම් කොහොමත් ඔයාලට මෙඩිකල් එකට මේකට මුහුණ දෙන්නම වෙනවා. ඉතින් මම අද ලස්සනට ඔයාලට කියලා දෙන්නම් මේ ඔයාලගේ ලේ අරගෙන මූත්‍රා අරගෙන සෙම අරගෙන ඊට පස්සේ උස බර වෛද්‍යවරයා අහන ප්‍රශ්න එක්ස්රේ එකක් ගන්න මොකටද මේ පිළිබඳව ඒ ඔකටින් බලන ලෙඩ රෝග පිළිබඳව අද මම ලස්සනට ඔයාලට මේ වීඩියෝ එක හරහා මම කලින් වීඩියෝ එකේ පොරොන්දු වුණ විදිහටම ලස්සනට අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට මේ පිළිබඳව ලස්සන පැහැදිලි කරනවා. ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, කොමෙන්ට් කේස් සාර YouTube channel එක තමත් ඔයාලා subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු මේ මෙඩිකල් එකේදී ඔයාලගේ බලන්නේ මොනවද? මොන ලෙඩ රෝග සම්බන්ධයෙන්ද ඔයාලගේ මේවා චෙක් කරන්න කියලා අද අපි කතා කරමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම මේ දේවල් ගැන ඔයාලට පොඩි අවබෝධයක් දීලා ඉන්නම්. ඉතින් ඔයාලගේ මේ මෙඩිකල් එකේදී බලන ලෙඩ රෝග ටිකක් තියෙනවා. ඉතින් මේ ලෙඩ රෝග මේ තීරණය කළ තියෙන විදේශ සේවා නියුක්තිකාරංශවත් නැත්නම් ඔයාලා යන හොස්පිටල් එකවත් නෙවෙයි. හරිද? මේ දේවල් තීරණය කළ තියෙන කොරියානු රජය. කොරියානු රජය විසින් තමයි මේ දේවල් මේ ලෙඩ රෝග තියෙන අය අපේ රටට ගන්නෙ නැහැ. ඒකින්ද අපේ රටට වීසා දෙන්නේ නැහැ මේ වගේ ලෙඩ රෝග තියෙනවා නම් කියලා. ඒ ඔක්කොම තීරණය කළ තියෙන්නේ කොහෙන්ද? මේ කොරියානු රජයෙන් තමයි මේ දේවල් තීරණය කරලා තියෙන්නේ. ඉතින් මේ හොයන්න ඕන ලෙඩ සම්බන්ධව ඒ ලිස්ට් එකත් එවලා තියෙන්නේ කොහෙන්ද? මේ කොරියාවෙන්ම තමයි. ඉතින් කොරියාවෙන් එවුව මේ ලෙඩ රෝග ලිස්ට් එක විදේශ සේවා නියුක්තිකාරංශය මේ හොස්පිටල් වලට දීලා තිනවා. ඉතින් ඒ ලෙඩ රෝග හොයන පරීක්ෂණ ටික තමයි මේ මෙඩිකල් එක හරහා සිදු කරනු ලබන්නේ. ඉතින් අනිවාර්යෙන් ඔයාලා කොරියාවට යන්න ඕන නම් මේ කොරියානු රජයෙන්ම එවලා තියෙන මේ ලෙඩ රෝග ඔයාලට නැති වෙන්න ඕනේ. හරිද? මේ දේවල්නේ පරීක්ෂා කරන්නේ. ඉතින් මේ ටික නැත්තම් තමයි අනිවාර්යෙන් ඔයාලට මේ කොරියාවට යන්න වීසා එක ඇප්ලයි වෙන්නේ. ඔයාලා වෙබ් එකේ දාන්නත් ඒකනේ මේ ටිකම බලන්නේ. ඉතින් මේ ඔක්කොම තීරණය කරලා තියෙන්නේ කොරියානු රජය. හරිද? මෙහෙ කවුරුවත් නෙවෙයි. ඉතින් ඔයාලා අනිවාර්යම මේ මෙඩිකල් ටෙස්ට් එකට ඔයාලා සහභාගී වෙන්න ඕනේ. ඒක ඔයාලා ලස්සනට මේක කම්ප්ලීට් කරලා පස්සේ ඔයාලට කිසිදු අවුලක් නැහැ කොරියාවට යන්න පුළුවන්. අනිත් එක මේ කාරණාව හොඳටම මේක අහගන්න ඕ කට්ටිය මට කමෙන්ට් දාන්න පුළුවන්, බනින්න පුළුවන්, අරව මේව කියන්න පුළුවන්. ඉතින් ඒ කතාව මේකට යන්න කලින් මේ කතාවත් ඔයාලා පොඩ්ඩක් අහන්න. ඉතින් මම මේ මෙඩිකල් එක ගැන මේ විදිහට කතා කරන්න මම දොස්තර කෙනෙක් නෙවෙයි. හරිද? මම මේ කොරියානු මෙඩිකල් එකේ ඒ සම්බන්ධව ඉන්න නර්ස් කෙනෙක්වත්, ඒ ස්පීතාලේ ඒ හොස්පිටල් වල ඉන්න ඩොක්ටර් කෙනෙක්වත්, මම මේ කියන්නේ විදේශ සේවා නියුක්තිකාරංශවත් කොරියාවේවත් මම සම්බන්ධ නැහැ. හරිද? මම ඩොක්ටර් කෙනෙක් නෙවෙයි. නමුත් මම මේ කියන දේවල් ටික තමයි අනිවාර්යයෙන්ම ඔයාලගේ මේ බ්ලඩ් සෑම්පල් සෙම මුත්‍රා අරෝ මේව ටික අරගෙන බලන්නේ මේ ලෙඩ රෝග ටික තියෙනවද නැද්ද කියන එක තමයි ඒ කට්ටිය චෙක් කරලා බලන්නේ. ඉතින් මම අර මං කිව්වා වගේ මම වෛද්‍යවරයෙක් නෙවෙයි. ඉතින් මේ ටෙස්ට් එක, ඒ කියන්නේ මේ කොරියානු මෙඩිකල් එකේදී මේ ලෙඩ රෝග ටික ගැන තමයි ඔයාලගේ බලන්නේ. ඉතින් මම මේවට තොරතුරු ගත්තේ මේ ඉන්ටර්නෙට් එකේ පොඩි රිසර්ච් එකක් දාලා වෛද්‍යවරුන් කියන දේවල් ඒව මේව ටිකක් අරගෙන තමයි ඒ විදිහට තමයි මම මේ වීඩියෝ එක නිර්මාණය කරේ. ඉතින් ඔයාලා අන්තිමට මට කමෙන්ට් දාන්න එපා. ඔයා දොස්තර කෙනෙක්ද අරකයි මේක කියලා. ඕන් කලින්ම කිව්වා දොස්තර කෙනෙක් නෙවෙයි. නමුත් මේ වීඩියෝ එකේ තියෙන දේවල් ඔයාලට පට්ට විදිහට වැදගත් වෙනවා. මොකද ඔයාලා කොරියාවේ යන්න ඕන නම් මේ මෙඩිකල් ටෙස්ට් එකට ඔයා යන්න ඕනේ. ඉතින් මේ දේට ඔයාලා මුහුණ දීලා සමත් වුණු පමණයි ඔයාලට ලස්සන කොරියාවේ යන්න පුළුවන්. මොකද මේ ලෙඩ රෝග ලිස්ට් එක එවලා තියන්නේ කොරියාවේ. අපේ ලංකාවේ කවුරුත් නෙවෙයි. ඒ කට්ටිය ගන්න ඒ රටර ගන්න වීසා දෙන්නේ මේ ටික නැති අය.
ඉතින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකේ අන්තිම තත්පර වෙන ඉතින් බලන්න ඔයාලට බලා ගන්න පුළුවන් මොනවා සම්බන්ධයෙන්ද මේ මෙඩිකල් එකේදී ඔයාගෙන් පරීක්ෂා කරලා බලන්නේ කියලා. දැන් අපි ඒ ගැන කතා කරමු. හරි එහෙනම් මම මුලින්ම මේ දේවල් ගැන ඔයාලට පොඩ්ඩක් කියලා ඉන්නම්. මේ ඔයාලගේ මෙතෙන්ට ගියාට පස්සේ ඔයාලගේ ලේ සෑම්පල් කිහිපයක් ගන්නවා. දැන් ලංකා හොස්පිටල් එකේ නම් ඔයාලට පොඩි මෙතන මේ තියෙන ශිරාවට ගහලා මෙතන තියෙන ඔයා දන්නවා සිරා තියෙනවා දමොණි තියෙනවා. හරිද? ගහන්නේ සිරා තියෙන මෙන්න මේ රුධිර නාලිකාවට තමයි ගහන්නේ. ඒකට පොඩි කෑල්ලක් ගහලා ටියුබ් පහකට විතර මේ ලංකා හොස්පිටල් එකේ නම් ලේ ගන්නවා. ඊට පස්සේ අනිත් හොස්පිටල් මං ගියපු කට්ටියෙන් අහලා බැලුවා ඒ කට්ටියගේ මේ හරියට ඉන්ජෙක්ෂන් එක ගහලා නීඩල් එක පොඩි. නමුත් ඒකේ සිරින්ජරේ ප්‍රමාණය විශාලයි. එකපාරම ලොකු සිරින්ජරයකට ලොකු ලේ ප්‍රමාණයක් ඇදලා ගන්නවා කියලා මට දැනගන්න ලැබුණා. ඉතින් අපි දැන් කතා කරමු මේ ලේ සෑම්පල් වලින් ඔයාලගේ මොනවද බලන්නේ කියලා. ඉතින් පළවෙනි එක තමයි ඔයාලගේ බලන්නේ මොකද්ද මේ ලේ සෑම්පල් එක අරගෙන ඔයාලගේ බ්ලඩ් ගෲප් එක බලනවා. මොකද්ද බලන්නේ? ඔයාලගේ ලේ කාණ්ඩය, ලේ වර්ගය. ඊට අමතරව ඔයාගේ බලනවා මේ RH සාධකය. හරිද? බ්ලඩ් ගෲප් එකයි RH සාධකයයි තමයි බලන්නේ. ඉතින් ඔයාලා දන්නවා අපි මිනිස්සුයෝ කැපුවත් එකම ලේ රතු පාටයි කියලා කිව්වට ඇත්තරම මේ මිනිස්සු ගත්තොත් එක්කෙනාට වෙනස්. හරි? ලේ රතු පාට වුණාට මේ ලේ එකම නෑ. හරිද? දැන් මිනිස්සුන්ට මේ ලේ වර්ගය වෙනස් වෙනවා. ඉතින් ඔයාලා දන්නවා ඇති, දන්න නැතුවත් ඇති. මිනිස්සෙක් ගත්තාම මේ මිනිස්සු බල ගත්තාම මේ රුධිර වර්ග තියෙනවා. ඒ කියන්නේ රුධිර ඝන තමයි මේවට කියන්නේ. රුධිර ඝන තියෙනවා වර්ග 8ක්. ඒ 8 ගැන මම ඔයාලට දැන් පැහැදිලි කරන්නම්. පළවෙනි එක තමයි මොකද්ද? ඒ පොසිටිව්, බී පොසිටිව්, ඒ බී පොසිටිව්, ඕ පොසිටිව්. ඊළඟ එක තමයි ඔයාලට තියෙන්නේ ඒ නෙගටිව්, බී නෙගටිව්, ඒ බී නෙගටිව්, ඕ නෙගටිව්. හරිද? ඔන්න ඔය රුධිර ඝන 8 තමයි මේ ලෝකේ තියෙන්නේ. ඉතින් මේක මේ පොසිටිව්ද නෙගටිව්ද කියලා පොඩි කාරණයකුත් තියෙනවනේ. ඉතින් මේ පොසිටිව්ද නෙගටිව්ද කියලා බලන්න භාවිතා කරන සාධක වෙන්නේ මොකද්ද? මේ රීසස් සාධකය. ඉතින් මේ රීසස් සාධකයේ තියෙන අයට පොසිටිව් කියලා තමයි කියන්නේ. මේ රීසස් සාධකය, ඒ කියන්නේ රුධිර ප්ලාස්මාවේ තමයි මේ රීසස් කියන එක තියෙන්නේ. මේ රුධිර ප්ලාස්මාවේ රීසස් තියෙනවා නම් ඒක පොසිටිව්, රීසස් නැත්නම් ඒක නෙගටිව්. ඔන්න ඔය විදිහට තමයි මේ බ්ලඩ් ගෲප් එක සහ පොසිටිව්ද නෙගටිව්ද කියන එක බලන්නේ. ඉතින් ඕක තමයි පළවෙනිටම බලන එක. ඊට පස්සේ ඔයාලගෙන් බලනවා මේ ලේ සෑම්පල් වල හිමොග්ලොබින් කියන එක. මේ හිමොග්ලොබින් තියෙන්නේ මොකද්ද, කොහෙද තියෙන්නේ කියලා මම ඔයාලට පැහැදිලි කරමු. මේ හිමොග්ලොබින් තියෙන්නේ අපේ ලේ වල රතු රුධිර සෛල අභ්‍යන්තරයේ තමයි මේ හිමොග්ලොබින් කියන එක තියෙන්නේ. ඉතින් මේ හිමොග්ලොබින් කියන එක අපේ මේ ශ්වසන කටයුත්තට මනා දායකත්වයක් දෙනවා. හරි? ඒ දායකත්වය මොකද්ද කියනවා නම් දැන් අපි ගන්න උෂ්ම ඔක්සිජන් ටික තියෙනවනේ. ඒ ඔක්සිජන් ටික පෙනහළු වලින් ඇවිල්ලා මේ හිමොග්ලොබින් හරහා තමයි මේ රුධිරය දිගේ අපේ සෛල වලට ගෙන යන්නේ. ඊට අමතරව මේ සෛල වලින් අහක දාන කාබන් ඩයොක්සයිඩ් ටිකත් නැවත වතාවක් අපි ආශ්වාස කරනවා. ප්‍රශ්වාස කරන්න මොකද්ද? මේ කාබන් ඩයොක්සයිඩ්. ඉතින් ඒ ටික නැවත වතාවක් ගේන්නම් මේ හිමොග්ලොබින් කියන එක තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. ඉතින් මේ හිමොග්ලොබින් කියන එක අනිවාර්යයෙන්ම අපේ මේ ලේ වල තියෙන ඕන මට්ටමක් තියෙනවා. ඉතින් හිමොග්ලොබින් මට්ටම අපේ රුධිරයේ අඩුනම්, හරිද? මට අගය ගැන එච්චර අවබෝධයක් නැහැ. හිමොග්ලොබින් මට්ටම අපේ රුධිරයේ මට්ටමේ ගොඩක් අඩුනම් ඒක ලොකු අවුලක් වෙනවා. හරිද? මේක මේ FBC, ඒ කියන්නේ ෆුල් බ්ලඩ් කවුන්ට් ටෙස්ට් එකකින් තමයි මේ හිමොග්ලොබින් අගය බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් හිමොග්ලොබින් අනිවාර්යම අපේ රුධිරයේ හොඳ මට්ටමක තියෙන්න ඕන, අඩු වෙන්න බෑ. ඉතින් මේ අඩු වීමට හේතු වශයෙන් අපි කිව්වොත් එම හිමොග්ලොබින් මට්ටම මේ යකඩ උනතාවය, යම් යම් ලෙඩ රෝග හින්දා අපිට මේ රුධිරයේ තියෙන මේ හිමොග්ලොබින් මට්ටම අඩු වෙන්න පුළුවන්. ඉතින් මේ කොරියානු මේ මෙඩිකල් එකේදී ඔයාලගේ මේ හිමොග්ලොබින් මට්ටම එකටිය පරීක්ෂා කරලා බලනවා. ඉතින් මේ රුධිරයේ තියෙන මේ හිමොග්ලොබින් මට්ටම පරීක්ෂා කරන බලන මේ මිනුම් ඒකකය තමයි ඩෙසිලීටරේට මිලිග්‍රෑම් කියන ඒකකය. මේ ඒකකෙන් තමයි මේ කට්ටිය පරීක්ෂා කරලා බලන්නේ. ඊළඟට ඔයාලගේ මේ විදිහට මේ බ්ලඩ් අරගෙන ඔයාලගෙන් බලන ඊළඟ පරීක්ෂණය වෙන්නේ මේ ESR කියන පරීක්ෂණය. ඉතින් මේ ESR පරීක්ෂණය මනින මිනුම් ඒකකය වෙන්නේ පැයට මිලිමීටර්. හරිද? පැයට මිලිමීටර් කියන අගෙන් තමයි මේ ESR පරීක්ෂණය සිදු කරනු ලබන්නේ. ඉතින් මේ ESR පරීක්ෂණය සිදු කරනු ලබන්නේ ඔයාලට මොකක් හරි මේ දිගු කාලීන රෝගයකින් පෙළෙනවද, එහෙම නැත්නම් ඔයාලට නිදන්ගත රෝගයක් තිබෙනවද කියලා තමයි මේ ESR පරීක්ෂණය මගින් සිදු කරනු ලබන්නේ. ඉතින් ඔයාලා මේ බ්ලඩ් ටෙස්ට් එක, ඒ කියන්නේ බ්ලඩ් ගද්දි ඔයාලා බලන්න, ඔයාලගෙන් ගන්න මේ රුධිරය මොකක් හරි ටියුබ් එකකට මේ කට්ටිය දායි. මේ ටියුබ් එක ඇතුලේ මොකක් හරි කිමිකල් එකක් නැත්නම් කුඩු ජාතියක් හරි ඔයාලට පේන්න තියේ. ඉතින් ඒ තියෙන ඒ ටියුබ් එකට තමයි ඔයාලගේ මේ බ්ලඩ් ටික දාන්නේ මේ ESR පරීක්ෂණය සඳහා. ඉතින් එහෙම ගන්න මේ ටියුබ් එකට දාන ඒ බ්ලඩ් ටික ඒ කට්ටිය අරගෙන යනවා. ඊට පස්සේ මේක හොඳට හොල්ලලා පැයක් විතර නිසොල්මනේ තියනවා.
ඊට පස්සේ මේ විදිහට මේ කට්ටිය මේ පැයක් විදිහට මේ ටියුබ් එක මේක නිසල්මණේ තිබ්බට පස්සේ ඔයාලගෙන් ගත්ත මේ රුධිරය තියෙනෝනේ මේ රුධිරයේ තියෙන රුධිර සෛල ටික පල්ලෙහාට යනවා ඊට පස්සේ උඩ හරියේ රැඳෙනවා මොකද්ද මේ රුධිරයේ තියෙන රුධිර ප්ලාස්මාව ඒක පොඩ්ඩක් නිකන් වතුර වගේ තමයි ඔය කට්ටිය කියන්නේ ඇඟේලේ වතුර වෙනවා කියලා ඉතින් මේ ලේ වතුර වෙනවා කියන්නේ මේ රුධිරයේ තියෙන ප්ලාස්මාව වැඩි වෙන එක තමයි ඔය කියන්නේ හරිද අර විදිහට නිසොමනේ තිබ්බම රුධිර සෛල ටික යටර යනවා රතු ටික සාමාන්‍ය වතුර වගේ හුරු ෂේප් එකකට තියෙන රුධිර ප්ලාස්මාව උඩ ඉතුරු වෙනවා ඊට පස්සේ මේ ESR පරීක්ෂණයේදී මේ රුධිර ප්ලාස්මාවේ තියෙන දේවල් තමයි ඒ කට්ටිය මේ ගණනය කොහොමද ලබන්නේ ඉතින් මම අර කිව්වේ මේකේ මිනුම් එකගේ තමයි පැයට මිලිමීටර් හරිද මේ අගෙන් තමයි ගණන් කරමු ලබන්නේ ඉතින් ඔයා හිතන්න දැන් මේ ESR අගය ඔයාගේ වැඩි නම් එතකොට හිතා ගන්න පුළුවන් ඔයා මුඛාක් හරි නිදන්ගත රෝගයකින් එහෙම නැත්නම් ඔයාලා දිගු කාලීන රෝගයකින් පෙළෙනවා කියලා. ඉතින් ඒ විදිහට තමයි මේක හොයාගන්නේ. සාමාන්‍යයෙන් මේ ESR පරීක්ෂණය කිරීමට නම් මේ ෆාස්ටින් ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් එහෙම අවශ්‍යතාවයක් නැහැ. ESR අගය වැඩි වෙන්න බලපානවා මේ වකුගඩු ආශිතව ඔයාලට රෝගයක් තියෙනවා නම් එහෙම නැත්නම් ඔයාලට ශ්‍රේ රෝගය වගේ තියෙනවා නම් ඒ වගේ දේවල් තියෙනවා නම් ඔයාලගේ මේ ESR මට්ටම ඉහළ යන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ ESR මට්ටම සාමාන්‍යයෙන් හොඳ නිරෝගී පුද්ගලයෙක්ගේ සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ අගය 20. හරිද? මේ 20ට වගේ තියෙනවා ESR අගය. එයාලට අවුලක් නැහැ මේ නිදන්ගත රෝග, දිගු කාලීන රෝග වලින් එයාලා පෙළෙන්නේ නැහැ. එතකොට ඒක සහතිකයක් විදිහට මේ ESR පරීක්ෂණය මගින් එයාට ඒ වගේ ලෙඩක් නැහැ කියලා තහවුරු කරගන්න පුළුවන්. ඉතින් මේ බ්ලඩ් අරගෙන කරන එක ටෙස්ට් එක තමයි මේ ESR පරීක්ෂණය. අපි ඊළඟ එක දැන් කතා කරමු. ඊළඟට ඔයාලගේ බලන ඊළඟ එක තමයි මේ ෆාස්ටිං බ්ලඩ් සුගර් කියන එක. ඒකට අපි කියන්නේ මොකද්ද? FBS කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ෆාස්ටිං බ්ලඩ් සුගර්. ඉතින් මේකට ඔයාලා අනිවාර්යයෙන්ම මේ ෆාස්ටිං, ඒ කියන්නේ ඔයාලා අනිවාර්යයෙන්ම පැය 12ක් නිරාහාරව ඉන්න ඕනේ. හරිද? වතුර ටුට්ටක් බිව්වට කමක් නැහැ. නමුත් වතුර වල ක්ලෝරින් වගේ තිබ්බොත් ඒකින්ද තමයි මම ඔයාලට කලින් කිව්වේ මේ වතුරවත් බොන්න එපා කියලා. හරිද? වතුර නැත්තම් වෛද්‍යවරු කියනවා වතුර නම් බිව්වට කමක් නැහැ මේ ටෙස්ට් වලදී. ඒ කියන්නේ වැඩිය බොන්නත් එපා සාමාන්‍ය ප්‍රමාණයකට වතුර බොන්න කියලා කියනවා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන් මේ ෆාස්ටිං ඉදදී මොනවක් කන්නත් බෑ. කැලරි තියෙන ඔයාලා දියරමය දේවල් බොන්න එපා. වතුර ටුට්ටක් බිව්වට කමක් නැහැ. නමුත් වතුර වල අර ක්ලෝරින් තියෙන ටැප් වතුර වල ඒකින්ද තමයි මම කිව්වේ ඔයාලට බොන්න එපා කියලා. ඉතින් ඊළඟට ඔයාලා බලන්නේ මෙන්න මේක. මොකද ෆාස්ටිං බ්ලඩ් සුගර් කියන එක තමයි බලන්නේ. ඉතින් මේක මේක මනින මිනුම් එකකේ තමයි ඩෙසිලීටරේට මිලිග්‍රෑම්. මෙන්න මේකකින් තමයි මේ ඔයාලගේ රුධිරයේ තියෙන සීනි මට්ටම ගණනය කරනු ලබන්නේ. සාමාන්‍යයෙන් ඔයාලගේ මේ රුධිරයේ තියෙන මේ ග්ලූකෝස් මට්ටම 70ත් 100ත් අතර තියෙනව නම් ඒක නෝමල්. ඒ කියන්නේ ඔයාලා අවුලක් නැහැ. සාමාන්‍ය සමහර කට්ටිය සමහර තැන්වල කියනවා මේ 90ත් 100ත් අතර කියලා කියනවා. 70යි 100යි අතර කිව්වත් අවුලක් නැහැ. ඒක නෝමල්. ඊට පස්සේ ඔයාලා මේ 101ත් 125ත් අතර ගත්තොත් එහෙම මේ රුධිරයේ සීනි මට්ටම ඔයාලා මේ ඩයබටික්, ඒ කියන්නේ දියවැඩියාවට ඔන්න මෙන්න වගේ තමයි තියෙන්නේ වැට උඩ. ඊට පස්සේ ඔයාලා හිතන්න ඔයාලගේ අගය 125ට වැඩි වෙලා තියෙනවා. එහෙනම් ඔයාලට අනිවාර්යයෙන්ම දියවැඩියාව තියෙනවා. ඉතින් දැන් ඔයාලා හිතන්න දැන් 101යි 125යි අතර තියෙනවා කියලා. එතකොට ඔයාලා මේ 101යි 125යි අතර තියෙනවා කියන්නේ තාම ඔයාලට මේ දියවැඩියාව හැදිලා නැහැ. නමුත් ඔයාලා 125 පැන්න කියන්නේ ඔයාලට අනිවාර්යයෙන්ම දියවැඩියාව හැදිලා තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාලට දියවැඩියාව හැදිලා තිබ්බොත් ඔයාලා මැරෙනකම්ම ආයේ මේ දියවැඩියාවෙන් තමයි පෙළෙන්නේ. ආයේ ඒක ඔයාලට හොඳ කරගන්න බෑ. ඔයාලට එතකොට වෙන්නේ මේක 125 පැන්න කියන්නේ ඔයාලා ක්ලිනික්, ඒ කියන්නේ සාය ක්ලිනික් යනවා කියන්නේ ඒ වගේ සායනයකට ගිහිල්ලා හැමදාම මාසෙකට සැරයක් ලේක චෙක් කරගෙන අවශ්‍ය බෙහෙත් බීලා ඒ පාලනයකින් තමයි ඔයාලට මැරෙනකම්ම මේ දියවැඩියාව කියන රෝගය ඔයාලට ගෙනියන්න වෙන්නේ. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මේ 125 පන්න ගන්න එපා. ඔයාලා අනිවාර්යයෙන්ම මේ 70ත් 100ත් එහෙම නැත්නම් 90ත් 100ත් අතර මේ රුධිරයේ තියෙන මේ සීනි මට්ටම පවත්වාගෙන යන්න කටයුතු කරන්න. බැරි වෙලාවත් ඔයාලට දියවැඩියාව හැදුනොත් අරාගේ පැනලා ඔයාලට මැරෙනකම්ම දියවැඩියාවත් එක්ක තමයි ජීවත් වෙන්නේ. හැමදාම බෙහෙත් බොන්න වෙනවා මැරෙනකම්ම මේක පාලනය කරගන්න. ඉතින් ඒක තමයි ඔයාලගේ මේ තව එකක් තමයි මේ ඔය මම දැන් කිව්වා මේ රුධිරයේ සීනි මට්ටම බලන එක. ඉතින් මේ රුධිරයේ තියෙන සීනි මට්ටම ඔයාලා දැකලා ඇති මේ ගෙවල් වල ඔය සීනි තියන අය, මේ දියවැඩියාව තියන අය පොඩි ග්ලූකෝමීටරයක් මේ පාවිච්චි කරනවා. ඉතින් මේ ග්ලූකෝමීටරේ මම ඔයාලට ෆොටෝ එකක් දාන්න පැත්තකින් බලා ගන්න.
ඉතින් මේකෙන් නම් බැලුවට ඇත්තම වැඩක් නැහැ. ඒකෙන් ඔයාලට මේ මේ ඇඟිල්ල තියෙන ඇඟිල්ලට පොඩ්ඩක් හිල් කරලා ඒකේ ලේ ටිකක් අරගෙන මේ ග්ලූකෝමීටරේ සීනි මට්ටම් බලන්නේ. ඒක ඇත්තම එච්චරම වැඩක් නැහැ. මේකේ තියෙන ඒකෙන් එන අගයන් එච්චර සාර්ථක නැහැ. ඉතින් ඔයාලා දන්නවා මේ මෙඩිකල් එකේදී බලන්නේ මෙන්න මෙතනින් තමයි ගහන්නේ. මේ තියෙන මෙතන මේ මෙතන තියෙනවා සිරා. සිරා කියලා එකක් තියෙනවා. ඔයාලා දන්නවා ධමනි සහ සිරා. මේ ධමනියකින් කරන්න මොකද්ද? හෘදයේ තියෙන ඔක්කොම පිරිසුදු ටික ගැන ධමනි හරහා තමයි සෛලවලට යවන්නේ. ඊට පස්සේ ඒ සෛලවලින් ආය අනිත් පැත්තට ඒවන ටික තමයි මේ ශිරා හරහා මේ හෘදයේ වස්තුවට යවන්නේ. ඉතින් මේ මෙතෙන්දී ඒ කට්ටිය ගන්නෙ මේ මේ ලේ සාම්පල ගන්නෙ මේ ශිරා මෙතන තියෙන මේ ශිරා ශිරා කියන රුධිර ඒ නාලිකාවෙන් තමයි ගන්නෙ. මෙන්න මේ ශිරාවකින් ගන්න රුධිරය හරහා තමයි ලස්සනට කියන්නේ හරියටම මේ මේ රුධිරයේ තියෙන සීනි මට්ටම මේ ගණනය කිරීමේ හැකියාව තිබෙන්නේ. ඉතින් අනිවාර්යම මේ කොරියානු මෙඩිකල් එකේදී මේ ශිරාව මෙතන තියෙන ශිරාවෙන් තමයි ඒ ලේ ටික ගන්නෙ. ඉතින් මම හිතනවා ඔයාලට යම්කිසි මේකෙන් අවබෝධයක් ආවා කියලා. ඊළඟට ඔයාලගේ මේ ලේ අරගෙන බලන අනිත් එක තමයි මොකද්ද මේ ටෝටල් කොලෙස්ටරෝල් මට්ටම. ඒකට අපි කියනවා ලිපිඩ් ප්‍රොෆයිල් එක කියලාත් කියනවා. ඉතින් මේ කොලෙස්ටරෝල් කිව්වහම කට්ටිය හිතන්නේ එකක් කියලා. ඉතින් මේ කොලෙස්ටරෝල් ඇත්තම එකක් නෙවෙයි. මේකේ තියෙනවා කාණ්ඩ පහක් විතර තියෙනවා. මට මේ හම්බුන විදියට. හරිද? පළවෙනි එක ඉඳන් මම ඔයාලට මේ කාණ්ඩ පහ කියාවි නන්නම්. පළවෙනි එක තමයි මේ ටෝටල් කොලෙස්ටරෝල්. ඊට පස්සේ ඔයාලට තියෙනවා මොකද්ද HDL. අනිත් තව එකක් තියෙනවා ඔයාලට LDL කියලා. ඊළඟ එක තමයි මේ ට්‍රයිග්ලිසරයිඩ්. තව එකක් ඔයාලට තියෙනවා VLDL කියලා එකක් තියෙනවා. මෙන්න මේ කියන කාණ්ඩ පහ තමයි මේ කොලෙස්ටරෝල් කිව්වොත් තියෙන්නේ. මේක තමයි ලිපිඩ් ප්‍රොෆයිල් එක කියලා කියන්නේ. ඉතින් මේ මේකේ තියෙන මේ HDL කියන එක තමයි හොඳ කොලෙස්ටරෝල් මට්ටම වෙන්නේ. ඒ කියන්නේ මේක හොඳ කොලෙස්ටරෝල් එක. HDL කියන එක කොච්චර ඒ කියන්නේ වැඩි වුණාට කිසිදු අවුලක් නැහැ. මේක අහිත ඒ කියන්නේ අහිතකර භාවයක් නැහැ ශරීරයට. හරිද? HDL ඒ කියන්නේ HDL කොලෙස්ටරෝල් මට්ටම වැඩි වුණාට කිසිදු අවුලක් නැහැ. ඉතින් මේකෙන් මේ භයානක කොලෙස්ටරෝල් එක වෙන්නේ මොකද්ද? මේ LDL කියන එක තමයි. හරිද? LDL එක ඔයාලගේ වැඩි වුණොත් ඒක ඇත්තනම භයානකයි. ඒ කොලෙස්ටරෝල් මට්ටම. ඉතින් අර HDL එක කිසිදු අවුලක් නැහැ. නමුත් මේ අර කිව්වා අනිත් LDL එක තමයි ඔයාලට ගොඩක්ම භයානක වෙන්නේ. සාමාන්‍යයෙන් දැන් ඔයාලගේ ටෝටල් කොලෙස්ටරෝල් මට්ටම 200ට අඩුවෙන් තියෙනවා නම් කිසිදු අවුලක් නැහැ. ඒක normal. හරිද? ටෝටල් කොලෙස්ටරෝල් මට්ටම ඔයාලගේ 200යි 239යි අතර තියෙනවා නම් ඒක තරමක් අවදානම්. ඊට පස්සේ 239 පැන්නා කියන්නේ ඔයාලට කොලෙස්ටරෝල් වැඩි. හරිද? ඔයාලා අනිවාර්යයෙන්ම බෙහෙත් ගන්න වෙනවා මේ වෛද්‍යවරයෙක් හරහා. හරිද? ඔන්න ඔය විදිහට තමයි මේකෙ වෙන්නේ. මේක මයින මිනුම් එකකෙත් වෙන්නේ ඩෙසිලීටරයට මිලිග්‍රෑම් කියන එකකින් තමයි මේ කොලෙස්ටරෝල් මට්ටමත් ගණනය කරනු ලබන්නේ. තව එකක් මෙතෙන්දි මට ඔයාලට කියන්න ඕනේ මේ ටෝටල් කොලෙස්ටරෝල් මට්ටම ඔයාලගේ ඉහළ අගයක් තිබ්බත් HDL මම කියන්නේ HDL කොලෙස්ටරෝල් කියන එක හොඳයි කියලා ඔයාගේ ටෝටල් කොලෙස්ටරෝල් මට්ටම ඉහළ අගයක් තිබ්බත් HDL එකත් ඊට සාපේක්ෂව ඉහළ අගයක තියෙනවා නම් ඒකත් එච්චරම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් ඔයාලට මේ LDL කියන්නේ අර මම කියන්නේ භයානක කොලෙස්ටරෝල් මට්ටම. මේ කොලෙස්ටරෝල් වර්ගය. මේ LDL එක ඔයාලගේ අනිවාර්යයෙන්ම 130ට වඩා අඩුවෙන් තියෙන්න ඕනේ. අනිත් එක තමයි මේ ට්‍රයිග්ලිසරයිඩ් කියන එක. මේක අනිවාර්යයෙන්ම 150ට වඩා අඩුවෙන් තියෙන්න ඕනේ. එහෙම තිබ්බොත් තමයි ඔයාලගේ මේ ලිපිඩ් ප්‍රොෆයිල් එක ඒ කියන්නේ මේ ටෝටල් කොලෙස්ටරෝල් මට්ටම හොඳ අගයක තියෙනවා කියලා කියන්නේ. ඉතින් මේකත් ඔයාලගේ මේ ලේ ටික අරගෙන පරීක්ෂා කරන එක පරීක්ෂණයක්. ඊට පස්සේ ඔයාලගේ මේ ලේ අරගෙන පරීක්ෂා කරන තව එකක් වෙන්නේ මොකද්ද? මේ liver function කියන එක. liver function liver කිව්වම ඔයාලා දන්නවා මොකද්ද? අකුමාව. ඉතින් මේ අකුමාවේ ඔයාලගේ බලනවා මෙතන පරීක්ෂණ දෙකක් ඔයාලගේ සිදු කරනු ලබනවා. එකක් තමයි SGOT. ඒකටම කියනවා අපි AST කියලාත් කියනවා. ඉතින් අනිත් පරීක්ෂාව තමයි ඔයාලගෙන් බලන මේ අකුමාවේ SGPT. ඒකට අපි කියනවා ALT කියලාත් කියනවා. ඉතින් මේ දෙක තමයි බලන්නේ මේ අක්මාව යටතේ. මොකද්ද මොකද්ද කියලා මම ඔයාලට නැවත තවත් කියන්නම්. පළවෙනි එක තමයි SGOT. හරිද? ඒකටම කියනවා AST කියලාත් කියනවා. අනිත් එක තමයි මේ SGPT. ඒකට අපි කියනවා ALT කියලාත් කියනවා. මේ දෙක තමයි බලන්නේ. ඉතින් මේ SGOT සහ මේ SGPT කියන්නේ මොකද්ද? ඒවා එන්සයිම දෙකක්. හරිද? මේ එන්සයිම දෙක තියෙන්නේ අපේ අක්මාවේ තමයි තියෙන්නේ. අක්මාවේ අක්මා සෛල ඒ කියන්නේ අක්මා සෙල්ස් මේ liver cells වල තමයි මේවා මේ එන්සයිම දෙක තියෙන්නේ. දැන් අපි මේ කිව්වොත් එහම මේ SGOT. හරිද? මේ SGOT කියන එන්සයිම නම් මේ liver එකේ තියෙනවා අපේ ශරීරයේ තවත් අවයව කිහිපයක ඉතාමත්ම සුළු වශයෙන් තිබෙනවා. නමුත් මේ SGPT කියන එක තියෙන්නේ මේ අක්මාවේ තියෙන. ඒ කියන්නේ මේ liver cells ඒ කියන්නේ මේ අක්මා සෛලවල පමණයි තියෙන්නේ. මේ එන්සයිම දෙක වැඩි වශයෙන්ම තියෙන්නේ. හරිද? ඉතින් මේ දෙක පරීක්ෂා කරනවා. දැන් අක්මාවේ තියෙන ඕන ඒවා
ඔයාලගේ අක්මාවේ මොකක් හරි එතනට ආබාධයක් ආවොත් එහෙම මොකක් හරි රෝගයක් අක්මාවට වැළඳිලා තියෙනවා නම් මේ එන්සයිම දෙක ලේවලට මේ කාන්දු වෙනවා හරිද ලේවලට කාන්දු වෙනවා මොකද්ද මේ SGPT කියන එකයි SGOT කියන එකයි ඉතින් ඊට පස්සේ අපිට මේ බ්ලඩ් සෑම්පල් එකේ මේ දෙක පරීක්ෂා කරාට පස්සේ දැන් මේක SGOT යගේ SGPT යගේ වැඩි නම් අපිට මේ මේක නිගමනයකට එන්න පුළුවන් ඔයාගේ අක්මාවේ මොකක් හරි ආබාධයක් තිබෙනවා කියලා අක්මාව හොඳට තියෙනවා මේ කියන එන්සයිම දෙක මේ ලේවලට පිට කියන්නේ කාන්දු වෙන්නේ නැහැ ලේවල් ලේ එක කවලම් වෙන්නේ නැහැ අක්මාවට මොකක් හරි දැනටමත් හානියක් වෙමින් පවතිනවා නම් තමයි මේ එන්සයිම දෙක මේ ලේත් එක කවලම් වීමකට ලක් වෙන්නේ ඉතින් ඔයාලා දන්නවා මේ අපේ ශරීරය ගත්තාම අක්මාවල් තියෙන එකයි මේ අක්මාවෙන් තමයි ගොඩක්ම වැඩ කටයුතු වෙන්නේ මොකද කියනවා ආහාර ජීර්ණය කරලා ඒවල් ඒවලට කවලම් කරන එක ඊට පස්සේ අක්මාවෙන් තමයි අපේ ඇඟට එන එක එක විස තියෙනෝනේ විස ද්‍රව්‍ය ඒවා මේ කියන්නේ විස නැති කරලා දාන්නේ මේ ඔක්කොම කරන්නේ මේ අක්මාවේ හරිද ඔයාලා දන්නවා මම ඔයර පොඩි උදාහරණයක් දුවොත් අපි බොනවානේ හරිද හරිද පොඩි ගල් අරගු අර විස්කි ගහපුවාම ඒ වගේ දෙන ඇල්කොහොල්නේ මේ ඇල්කොහොලුත් අපි ඇඟට දාගත්තට පස්සේ ඒකත් විසක්නේ මේක මේ අක්මාවේ හරිද අක්මාවෙන් තමයි මේ ඇල්කොහොල් බිඳ හෙලන්නේ හරිද ඊට පස්සේ තමයි මේකෙන් බිඳ හෙලලා මේ ඇල්කොහොල් ටික යුණුවාට පස්සේ තමයි අපිට වෙරි හිඳෙන්නේ ඒක මම පොඩි උදාහරණයක් ඔයාලට කිව්වේ ඉතින් අපි කන බොන මේ හැම දෙයක්ම වස විස මේ ඒවා ඔක්කොම නසන්නේ ශරීරයට උරා ගන්න ජීර්ණය කරන්නේ ඔක්කොම කරන්නේ මේ අක්මාවේ ඉතින් මේ අක්මාවට අක්මාවත් එක්ක ඔයාලා අනිවාර්යයෙන්ම මේ යාළු වෙලා ඉන්න ඕන අක්මාවට වද දෙන්න එපා ඔය එකක ජහජරවල් බීලා කාලා ඉතින් අපිත් එහෙම මේ එහෙම බොන්නේ නැහනේ හරිද ඔයාලා අක්මාවත් එක්ක සහයෝගයෙන් ඉන්න ඕනේ මොකද මේ අක්මාව ලෙඩ වුණොත් එහෙම ඔයාලට කොරියාවේ නෙවෙයි යන්න වෙන්නේ අඩි 6ක් පොළවේ ඇතුළට තමා යන්න වෙන්නේ ඉතින් ඔයාලගේ මේ මෙඩිකල් ටෙස්ට් එකේදී මේ අක්මා පරීක්ෂණය කරනවා ඒක කරන්නේ මේ ලේවල තියෙන මොකද්ද SGPT කියන එකයි SGOT කියන එකයි තමයි ඒ එන්සයිම දෙක තියෙනවද කියලා තමයි බලන්නේ ඒ දෙකේ මට්ටම් වැඩි වුණොත් එහෙම ඒ කටිර මොකක් හරි තීරණයකට එන්න පුළුවන් ඔයාගේ අක්මාවේ දැනටම මොකක් හරි ආබාධයක් තිබෙනවා කියලා. ඉතින් මේ වගේ මේ SGPT යගේ SGOT යගේ වැඩි වෙන්න පුළුවන් ලෙඩ ටික මම ඔයාලට කියාගෙන යන්නම්. පළවෙනි එක තමයි මේ සිරෝසිස් කියන රෝගී තත්ත්වය. ඊට පස්සේ ඔයාලගේ අක්මාවේ මොකක් හරි පිළිකාමීය තත්ත්වයක් නැත්නම් අක්මාවේ මොනවා හරි ගෙඩියක් ආවට පස්සේ නැත්නම් ඔයාලට ෆැටි ලිව කියන්නේ මොකද්ද අක්මාවේ තෙල් තැම්පත් වීම. ඊට අමතරව ඔයාලට මොකද්ද මේ හෙපටයිටිස් කියන රෝගය කියන්නේ හෙපටයිටිස් කියන ඒවල් ඔක්කොම එන්නේ අක්මාවේ තමයි මේ වගේ රෝග આવොත් ඔයාලගේ මේ කියන මේ දෙකේ එන්සයිම ඒ දෙකේ යගයන් ඉහළ යන්න පුළුවන් එතකොටත් ඔයාලට යම් යම් අවුල් වෙන්න පුළුවන් හරිද ඔන්න ඔය පරීක්ෂණයත් ඔයාලගේ ලේ අරගෙන සිදු කරනු ලබනවා ඊළඟට ඔයාලගේ මේ බ්ලඩ් අරගෙන බලන අනිත් පරීක්ෂණය වෙන්නේ මොකද්ද මේ HIV ආසාදිත කියන බලන ඒ ටෙස්ට් එක ඉතින් මේ HIV කියන්නේ ඔයාලා දන්නවා මොකද්ද මේ මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය ඉතින් මේ HIV ටෙස්ට් කරද්දී ඒකේ HIV 1 සහ HIV 2 කියලා ටෙස්ට් දෙකක් තියෙනවා. ඉතින් මේ පළවෙනි ටෙස්ට් එක ගැන මම ඔයාලට කිව්වොත් එහෙම පළවෙනි ටෙස්ට් එක තමයි HIV මේ ස්ක්‍රීනින් ටෙස්ට් එක. ඒක තමයි පළවෙනි ටෙස්ට් එක. ඊට පස්සේ මේ දැන් මේ පළවෙනි ටෙස්ට් එකෙන් කවුරු හරි දැන් මේ බ්ලඩ් ටෙස්ට් කරද්දී ඒකෙන් මේක පොසිටිව් වුණොත් මේ HIV වෛරසය මේක වෛරස් එකක්. මේ වෛරස් එක පොසිටිව් වුණොත් එහෙම තමයි දෙවෙනි ටෙස්ට් එකට යන්නේ. ඉතින් මේ දෙවෙනි ටෙස්ට් එක තමයි මොකද්ද? කන්ෆර්මේටරි ටෙස්ට් එක කන්ෆර්මේටරි ටෙස්ට් එක ඉතින් ඔයාලා අර පළවෙනි ටෙස්ට් එකෙන් මේ HIV ඔයාලගේ ඇඟේ තියෙනවා කියලා තහවුරු වුණොත් එහෙම අර දෙවෙනි ටෙස්ට් එකත් කරලා බලනවා ඊට පස්සේ මේ දෙවෙනි ටෙස්ට් එකේ නෙගටිව් ආවොත් එහෙම ඒ කට්ටිය මේක නැවතවතාවක් ඒක නැහැ කියලා ඔය කට්ටියට මේ හිතා ගන්න පුළුවන් නමුත් මේ දෙවෙනි ටෙස්ට් එකෙම ඔයාලා පොසිටිව් වුණොත් එහෙම ඔයාලගේ ඇඟේ HIV වෛරසය තියෙනවා කියලා තහවුරු වෙනවා ඉතින් මේ HIV වෛරසය කියන්නේ ඒක වෛරසයක් මේක AIDS වෙන්න අවුරුදු 7-8ක් විතර යනවා මොකද මේ HIV එක ඇඟ ඇතුළට ඇවිල්ලා මේක රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ අවුරුදු 7-8ක් විතර යනවා රෝග ලක්ෂණ පෙන්වන්න ඉතින් මේක මේ ඇවිල්ලා උඩරම මට්ටමකට ගියාට පස්සේ තමයි මේක HIV AIDS රෝගය කියලා තහවුරු එතකොට තමයි තහවුරු වෙන්නේ එතකොට පෙරහැර ගිහිලි ඉවරයි මොකද අවුරුදු 7-8ක් යනවා මේක මේ ඇඟ ඇතුලේ පැතිරිලා යන්න ඉතින් මේකත් මේ බ්ලඩ් අරගෙන ඔයාලගෙන් ටෙස්ට් කරලා බලනවා මේ HIV ආසාදිතද නැද්ද කියන කාරණය ඊට පස්සේ ඔයාලගෙන් මේ බ්ලඩ් අරගෙන බලන ඊළඟ රෝගය වෙන්නේ මොකද්ද මේ හෙපටයිටිස් කියන රෝගය. ඉතින් මේ හෙපටයිටිස් කියලා කිව්වොත්ම මේක අක්මාව ආශ්‍රිතව ඇති වෙන රෝගී තත්ත්වයක්. මේ හෙපටයිටිස් වර්ග පහක් තියෙනවා. හෙපටයිටිස් A,
hepatitis B, hepatitis C, hepatitis D, hepatitis E කියලා තියෙනවා. නමුත් මේ කොරියානු මෙඩිකල් එකේදී බලන්නේ ඔයාලගේ මේ hepatitis B කියන රෝගය තමයි බලන්නේ. ඉතින් මේ hepatitis B රෝගය හැදෙන්නේ අක්මාවේ. මේකටත් බලපාන්නේ වෛරසයක් තමයි මේකටත් බලපාන්නේ. ඉතින් මේකත් අර HIV වගේම මේ hepatitis B කියන රෝගයත් මේ ඔයාලා අනවශ්‍ය ලෙස කරන මේ ලිංගික ක්‍රියා කටයුතු වලින්ද තමයි මේවා හැදෙන්නේ. ඉතින් මේ hepatitis B රෝගය ඔයාලගේ චෙක් කරන්න HBsAg කියලා පරීක්ෂණ සිදු කරනු ලබනවා. ඉතින් ඒකත් ඔයාලගෙන් මේ ගන්න බ්ලඩ් වලින් චෙක් කරනු ලබනවා. ඊළඟට ඔයාලගේ මේ විදිහට මේ බ්ලඩ් අරගෙන පරීක්ෂා කරන ඊළඟ රෝගය වෙන්නේ මොකද්ද? මේ සිපිලිස් කියන රෝගය. ඉතින් මේ සිපිලිස් රෝගයට අපි සිංහල භාෂාවෙන් කියන්නේ මොකද්ද? උපදංශය කියලා. ඉතින් මේ රෝගයත් එන්නේ මේ අනවශ්‍ය ලිංගික ක්‍රියාකාරකම් නිසා තමයි මේ රෝගය ඇති වෙන්නේ. තවත් හේතු මත මේවා ඇති වෙන්න පුළුවන්. මවගෙන් දරුවට ඒ වගේ අවස්ථාවලදී මේ රෝගය බෝ වෙන්න පුළුවන්. ඉතින් මේ සිපිලිස් කියන රෝගය ඇති වෙන්නේ බැක්ටීරියාවකින්. හරිද? මේක වෛරස් එක්කින් නෙවෙයි ඇති වෙන්නේ. මේක බැක්ටීරියාවකින් තමයි මේ සිපිලිස් කියන රෝගය ඇති වෙන්නේ. මේකත් ඉතින් මේ ලිංගාසිත රෝගයක් තමයි. ඉතින් මේක මේ සිපිලිස් කියන රෝගය ඔයාලට මේ තියෙනවද කියලා බලන්න මේ වෙනකොට මේ ටෙස්ට් දෙකක් කරනවා. ඉතින් පළවෙනි ටෙස්ට් එක තමයි කරන්නේ මේ VDRL කියලා ටෙස්ට් එකක් කරනවා. අනිත් ටෙස්ට් එක තමයි මේ TPHA කියන ටෙස්ට් එක. ඉතින් මේ කොරියාවට යද්දී කොරියානු මෙඩිකල් එකේදී මේ රෝගය හඳුනා ගන්න කරන ටෙස්ට් එක වෙන්නේ මොකද්ද? මේ TPHA කියන මේ ටෙස්ට් එක තමයි සිදු කරනු ලබන්නේ. ඉතින් මේ VDRL ටෙස්ට් එක කරොත් එහෙම මේ උපදංශය කියන, ඒ කියන්නේ මේ සිපිලිස් කියන රෝගය ඔයාලට කලින් හැදිලා තියෙනවා කියමුකෝ. ඔයාලා මේ වෛද්‍ය ප්‍රතිකාරය අරගෙන මේ වෙනකොට 100%ක් ඔයාලගේ සුව වෙලා තියෙනවා. මේ සිපිලිස් කියන රෝගය එක හොඳ කරගන්න පුළුවන් ලෙඩක්. දැන් ඔයාලට හොඳ වෙලා තමයි තියෙන්නේ. ඉතින් මේ VDRL ටෙස්ට් එක කරොත් එහෙම ඔයාලට මේ සිපිලිස් කියන එකේදී ඒක එන්නේ නෙගටිව්. ඒ කියන්නේ ඔයාලට සිපිලිස් රෝගය නැහැ කියලා තමයි එන්නේ VDRL කියන ටෙස්ට් එකේ. නමුත් කොරියාවෙන් මේක කියලා තියෙන මොකද්ද? මේ VDRL කියන ටෙස්ට් එක නෙවෙයි කොරියාවෙන් කියලා තියෙන කරන්න කියලා මොකද්ද මේ TPHA කියන පරීක්ෂණය තමයි සිදු කරන්න කියලා තියෙන්නේ. ඉතින් මේ TPHA එකේ ඒ ටෙස්ට් එක කරොත් එම මේ මොකද්ද සිපිලිස් රෝගය සඳහා ඔයාලට කලින් හැඳිලා දැන් නිට්ටාවටම හොඳ වෙලා තියෙනවා. නමුත් මේ TPHA පරීක්ෂණයෙන් ඒක ඔයාලගේ නෙගටිව් වෙන්නේ නැහැ. ඔයාලට කලින් හැදිලා තිබ්බ කියලා ඒක පොසිටිව් වෙනවා. හරිද? පොසිටිව් වෙනවා. ඉතින් අවාසනාවන්ත විදිහකට අර VDRL කියන පරීක්ෂණ නෙවෙයි කොරියාවෙන් ඉල්ලලා තියෙන්නේ. කොරියාවෙන් ඉල්ලලා තියෙන්නේ මේ TPHA පරීක්ෂණය තමයි මේ සිපිලිස් රෝගය සඳහා කරන්න කියලා තියෙන්නේ. ඉතින් කලින් හැදිලා දැන් වෙද්දි හොඳ වෙලා තිබ්බත් ඔයාලට TPHA පරීක්ෂණය කරාට පස්සේ අනිවාර්යයෙන්ම කලින් හැදිලා තිබ්බ හින්දා දැන් නිට්ටවටම හොඳ වුණත් ඔයාලට එන්නේ මොකද්ද? පොසිටිව් කියලා තමයි එන්නේ. එතකොටත් ඔයාලට යම් යම් අකර තැබ්බැන් වලට මුහුණ දෙන්න වෙනවා. ඊළඟට ඔයාලට තියෙන මේ ටෙස්ට් කරන එක තමයි ටෙස්ට් කරන පරීක්ෂණය තමයි මොකද්ද? මැන්ටොක්ස්. හරිද? මැන්ටොක්ස් කියලා කියනවා. ඊට අමතරව නැත්තම් කියනවා ටියුබර්කියුලින් කියලා කියනවා. මෙන්න මේකත් ඔයාලගෙන් පරීක්ෂා කරනු ලබනවා. ඉතින් මේ නම් පොඩ්ඩක් පැටලුණාට මේකෙන් වෙන්නේ මොකද්ද? මේ ෂර් රෝග පරීක්ෂාව. හරිද? මේ ෂර් රෝග පරීක්ෂාව තමයි මේ මැන්ටොක්ස් පරීක්ෂණය සිදු කරනු ලබන්නේ. ඉතින් මේ මැන්ටොක්ස් පරීක්ෂණයේදී කරන්නේ මොකද්ද? අර අතට ගහන මෙන්න මේ අර ගහන්නේ මම ඔයාලා රූපෙකුත් දාන්නම්. මෙන්න මේ මෙතෙන්ට ගහනවා, මේ පොඩි ඉන්ජෙක්ෂන් එකක් ගහනවා. මේ ඉන්ජෙක්ෂන් එක හරහා මේ හැමට ගහන එක ඒ හරහා තමයි ඔයාලගේ මේ මැන්ටොක්ස්, මේ කියන්නේ මේ ඔයාලගේ මේ ටර්බර්කියුලෝසිස් කියන මේ කියන්නේ මේ ෂර් රෝග බැක්ටීරියාව තියෙනවද කියලා හොයාගන්න තමයි මේ මැන්ටොක්ස් පරීක්ෂාව මෙතෙන්දී ගහන්නේ. ඒක තමයි මේ අතර ගහන්නේ මැන්ටොක්ස් කියන මේ ටෙස්ට් එක. හරිද? දැන් ඔයාලා ගහලා ඔයාලා පෑ 72කින් නැවත වතාවක් ඇවිල්ලා පෙන්වන්න ඕනේ. එතකොට ඔයාලා මේ ගහලා තියෙන මේකේ සාමාන්‍යයෙන් මේක රතු වෙලා තිබ්බොත් නැත්තම් මේක විශාල වෙලා තිබ්බොත් ඒ ගහපු තැන ඔයාලට මේ ෂර් රෝග බැක්ටීරියාව ඔයාලගේ ඇඟ ඇතුලේ තියෙනවා කියලා තහවුරු වෙනවා. ඔයාලට මේ ගහපු එකේ කිසිදු අවුලක් නැත්තම් ඔයාලට ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔයාලට මේක සමත් වෙන්න පුළුවන්. ඔයාලගේ ඇඟේ මේ ෂර් රෝගේ නැහැ කියලා තහවුරු වෙනවා. ඉතින් ඒකට උපදෙස් දෙනවා. ඔයාලා දැන් මෙතෙන්ට ගැහුවට පස්සේ එතන සබන් තෙල් අරෝ මේවා මුකුත් වතුරෙන් තමා ගන්න එපා කියලා ඔකට උපදෙස් දෙනවා. ඉතින් ඒ විදිහට ඔයාලා ඒ දේවල් ඔයාලා අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕනේ. ඉතින් අපි මේකටම තමයි කියන්නේ මේ TB ටෙස්ට් එක කියන්නේත් මේ මැන්ටොක්ස් කියන ඒ පරීක්ෂාවටම තමයි. ඉතින් මේකේ අර මං කලින් කිව්වාගේ ප්‍රධාන වශයෙන් බලන්නේ ෂර් රෝගය තියෙනවද නැද්ද කියන එක තමයි ප්‍රධාන වශයෙන්ම බලන්නේ. ඉතින් ෂර් රෝගය තියෙන අය අනිවාර්යයෙන්ම කොරියාවට ගන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලගේ මේ සෙම අරගෙන පරීක්ෂණයක් පවත්වනු ලබනවා. ඉතින් ඒ යටතේ බලන්නේ මේ AFB කියන එක. ඉතින් මේ AFB කියන්නේ මොකද්ද? ඔයාලගේ සෙම අරගෙන කරන්නේ
ඒකෙත් ඔයාලගේ බලන්නේ මොකද්ද මේ ෂය රෝග බැක්ටීරියාව තියෙනවද කියලා තමයි බලන්නේ ඔයාලගේ මේ සෙමටික අරගෙන මොකක් හරි ස්ලයිඩ් එකකට දාලා දවස් එකක් හෝ දෙකක් තියලා අන්වීක්ෂයකින් කවුරු හරි ටෙස්ට් කරලා බලනවා එතකොට අන්වීක්ෂයෙන් පේනවා ෂය රෝග බැක්ටීරියාව ඒ සෙමවල ඉන්නවනම් ඉතින් දුත් ඔයාලට තහවුරු වෙනවා එහෙම හිටියොත් ෂය රෝගය කියලා ඉතින් නැත්තම් කිසිදු අවුලක් නැහැ ඉතින් ඔන්න ඔය විදියට මේ දෙකකින් टेस्ट देखा वाला क्षय रोग तीन नद्यकिया परीक्षा कर बलो ईटा मतलब मे एक्सरे एक्सरे मे एक्सरे गद्दी वाले मे हतना पेना हलू तीन पेना हलू तीन पिटको दिन इतना मेक गले कुर बरगा कल क्षय रोग आसाधन यागे पेना हलू पड़ता वेपुर मे क्षय रोग बलपेम तीन क्षय रोग अंग हेमतना अन्ना पुल व्याप्त विनोम क्षय रोग अंग क्षय रोग बैक्टीरिया अंग आवट पास ඉතින් දැන් මේ පෙනහළු ආශ්‍රිතව තියෙනවා මේ එක්ස්රේ එකෙන් ඒ කට්ටිය පෙනහළු චෙක් කරලා බලනවා. එතකොට එක්ස්රේ එකේදී මේ පෙනහළු පේන හින්දා එතන ඔයාලගේ ෂය රෝග බැක්ටීරියාව වර්ධනය වෙලා තියෙනවා නම් මේ එක්ස්රේ එක හරහා අනිවාර්යම බලා ගැනීමේ හැකියාව තිබෙනවා. ඊට අමතරව මේ එක්ස්රේ එකෙන් ඒ කට්ටිය පේනවා ඔයාලගේ පිට කොන්ද. කොන්දේ තියෙන මේ ඇටකටු සෙට් එක පේනවා. ඉතින් මේ ඇටකටු වල යම් කිසි අද කුඩ අරෝමිය තියෙනවා නම් ප්ලේට් දාලා තියෙනවා නම් යම් යම් ප්‍රශ්න වලට ඔයාලට මුහුණ දෙන්න වෙනවා. මොකද කොරියාවට ගිහිල්ලා ඔයාලා වැඩ කරන්න ඕනේ සාමාන්‍යයෙන් ඔයාලා හුද වේට් එක බරක් උස්සලා ගද්දී මසල්ස් වලින් තමයි ශක්තිය එන්නේ. ඉතින් මේ මසල්ස් ටික ඒ කියන්නේ මේ සම්බන්ධ වෙලා තියෙන කොහෙද අපේ අස්ති පද්ධතියට. ඉතින් ඒකෙන් වැඩිපුරම බරක් දරන්නේ මේ පිටකොන්දේ තියෙන මේ කසේරුකාව. හරිද? කසේරුකාව තමයි එතන එස්ත්‍රේකේදී වදිනවනේ. ඉතින් ඒකත් ඒ කට්ටිය පරීක්ෂා කරලා බලනවා. මොකද ඔයාලා කොරියාවට එද්දී අනිවාර්යයෙන්ම මේ කසේරුකාවේ තියෙන මේ ඇට කෝටු ටික තියෙන ඒ ටික ඔයාලගේ ලස්සන තියෙන්න ඕනේ. හරිද? අලාභහානි අරව මේවා වෙලා තියෙන්න බෑ මම හිතන විදිහට. ඔයාලා ඒකත් පොඩ්ඩක් පොඩ අවබෝධයකින් මෙතෙන්ද එන්න කියලා මම ඔයාලට කියනවා. ඊට පස්සේ ඔයාලගේ මේ මූත්‍රා සාම්පලයක් ගන්නවා. නමුත් මට මේ මූත්‍රා සාම්පලය මොකද්ද බලන්න කියලා හරියටම හොයාගන්න බැරි වුණා. නමුත් ඔයාලගේ හැනු පාර්ශවයේ අයෙක් නම් මේකේ ඔයාලගේ මොකද්ද මේ ඔයාලා ප්‍රෙග්නන්ට් වෙලාද ඉන්නේ නැද්ද කියන එක ඒක අනිවාර්යයෙන්ම ඒ කට්ටිය බලනවා. ඉතින් ඒක මේ මූත්‍රා වලින් බලනවද කියන්න මම දන්නේ නැහැ. නමුත් පිරිමි අයගෙත් මේ මූත්‍රා සාම්පල් ගන්නවා. ඉතින් ඒකේ මට හරියට අවබෝධයක් නැහැ මේක අරන් මොනවද බලන්න කියන එක ගැන. කොහොම හරි මේවත් ගන්නවා කියලා මම මෙතෙන්දී ඔකට මතක් කරන්න ඕනේ. ඊට අමතරව මේ ඔයාලා මෙතෙන්දීදී මම කලින් කිව්වා මේ මත්ද්‍රව්‍ය ඒ කියන්නේ මත්පැන් අරෝ මේවා පාවිච්චි කරලා එන්න එපා කියලා මම නැවතවතාව කියනවා. මේවත් ඔයාලගේ ටෙස්ට් කරනවා අනිවාර්යෙන්. මේ කුරියාව ගියාට පස්සේ එහෙ මෙඩිකල් එකේදී අනිවාර්යෙන්ම මේ දේවල් ගැන චෙක් කරනවා. හරි. දැන් ඊට පස්සේ අපි බලමු ඔයාලට මේ වාචිකව සහ මේ වෛද්‍යවරයා මේවා පරීක්ෂා කරනවා. දැන් අපි බලමු ඒව මොනවද කියලා. හරිද? ඉතින් මේ පළවෙනි එක තමයි ඔයාලගේ මේ මෙඩිකල් එකේදී උස සහ බර බලනවා. ඉතින් උස මදි බර අඩු කියලා ඔකටිය සැලෙන්න එපා. මෙතෙන්දි බලන්නේ BMI අගය. උසට සරලන බර තිබ්බොත් අවුලක් වෙන්නේ නැහැ. ඊළඟ කාරණාව තමයි ඔයාලගේ බලනවා මේ බ්ලඩ් ප්‍රෙෂර් එක. ඒ කියන්නේ රුධිර පීඩනය. හරිද? සාමාන්‍යයෙන් මේ රුධිර පීඩනය තියෙන්න ඕනේ මේ සාමාන්‍ය මට්ටම 120ත් 80ත් අතර තියෙනවා නම් ඒක හොඳ මට්ටමක් කියලා තමයි සලකනු ලබන්නේ. ඊට පස්සේ ඔයාලගේ බලනවා මේ පල්ස් රේට් එක. මේ පල්ස් රේට් එක කියන්නේ මොකද්ද? මේ හදවත ගැහෙන වාර ගාන. ඉතින් සාමාන්‍යයෙන් මේක මිනිත්තුවකට කොච්චරක් ගැහෙනවද කියලා තමයි බලන්නේ. සාමාන්‍යයෙන් මිනිත්තුවට වාර 72ක් ඔයාලගේ මේ පල්ස් රේට් එක තියෙනවා නම් ඒක ඉතාමත්ම හොඳයි. හරිද? සාමාන්‍යයෙන් 60ත් 100ත් අතර මේ පල්ස් රේට් එක ඔයාලගේ තියෙනවා නම් ඒකත් හොඳ මට්ටමක් කියලා තමයි සලකනු ලබන්නේ. ඊට පස්සේ ඔයාලගේ මේ ඔයාලව මේ වෛද්‍යවරයෙක්ට දානවා. මේ වෛද්‍යවරයා ඔයාලගේ වාචිකව මෙන්න මේ දේවල් අහනවා. මේවා කටින් තමයි අහන්නේ. හරිද? මේවා පරීක්ෂණ මේව කරන්නේ නැහැ. ඉතින් මේවට උත්තර දෙන එක ඔය යන එක්කෙනා කියන්නේ ඔයා සතු වගකීමක් සහ යුතුකමක්. ඔයාට කොරියාවේ යන්න ඕන විදිහට ඔයාලා පිළිතුරු දෙන්න. ඒක තමයි මම දෙන්න තියෙන උපදේශය වෙන්නේ. ඔයාලා ඉතින් මට කමෙන්ට් දාලා අරව මේවා අහන්න යන්න එපා. වාචිකව වෛද්‍යවරයා මේ වගේ ප්‍රශ්න ටිකක් අහනවා. ඔයාලා ලස්සනට කොරියාවේ යන්න ඕන ආකාරයකට ඔයාලා ලස්සන මේකට පිළිතුරු දෙන්න. ඉතින් මම ඒ අහන දේවල් දැන් ඔයාලට දැනුවත් කිරීම කරන්න. ඉතින් වෛද්‍යවරයා අහනවා ඔයා මීට කලින් මේ ක්ලිනික් ඒ කියන්නේ සායනිකව බෙහෙත් ගන්නවද කියලා අහනවා. ඔයාලා කැමති උත්තරයක් දෙන්න. ඊට පස්සේ අහනවා ඔයාලට කලින් මොකක් හරි ඔපරේෂන් එකක් කළා තියෙනවද කියලා වෛද්‍යවරයා මෙතෙන්දී අහනවා. ඊට පස්සේ අහනවා ඔයාලගේ මේ
හෘදය ආශ්‍රිතව ඒ කියන්නේ රුධිර සංසරණ පද්ධතිය ඒ කියන්නේ හෘදය ආශ්‍රිතව මොනවා හරි ප්‍රශ්න තියෙනවද කියලා අහනවා ඊට අමතරව අහනවා ශ්වසන පද්ධතිය ආශ්‍රිතව මොනවා හරි ඔයාලට රෝග තිබ්බද රෝග තියෙනවද කියලාත් ඒ වගේත් අහනවා ඊට පස්සේ වෛද්‍යවරයා අහනවා ඔයාලගේ මේ උදරය ආශ්‍රිත ඒ කියන්නේ බඩවැල් සම්බන්ධව ඔයාල මොනවා හරි ප්‍රතිකාරයක් ගන්නවද ප්‍රතිකාරයක් කලින් අරන් තියෙනවද ඊට අමතරව ඔයාලගේ මේ අස්ති පද්ධතිය ආශ්‍රිතව මොනවා හරි අහන්න පුළුවන් ඔයාලගේ මොනවා හරි මේ අස්ති පද්ධතිය ආශ්‍රිත මොනවා හරි රෝගයක් තිබෙනවද මොනවා හරි දෙයක් තියෙනවද කියලා ඒ වගේ දෙයක් ඔයාලගේ වාචිකව අහනවා මේ මේව ගැන පරීක්ෂණයක් කරන්නේ නැහැ ඒ කියන්නේ ටෙස්ට් මොනවාක් කරන්නේ නැහැ නිකන් අහනවා ඩොක්ටර් ඔයාලගේ එතෙන්ට ගියාට පස්සේ ඔය වගේ ප්‍රශ්න ටිකක් අහනවා ඉතින් ඔයාලට උත්තර දෙන්න තමයි තියෙන්නේ නෑ මට නෑ මේව නෑ අරව නෑ කියලා උත්තර දෙන එක ඔයා සතුයි ඔයා දෙන ඔයා කොහරි කොරියාව යන විදියකට උත්තර දෙන්න වැඩේ එතන වරද්ද ගන්න එපා හරි ඊළඟට ඔයාලගේ මොකද්ද බලන්නේ මේ ඇහ හරිද ඇහෙදී ඔයාලට මේ කණ්ණාඩි භාවිත කරන්න පුළුවන් හරිද එතෙන්දී ඔයාලගේ මේ වගේ රූපයක් තමයි දාලා අහන්නේ මෙතෙන්දී ඔයාලගේ බලනවා මොකද්ද දුර පේනවද ඊට අමතරව ළඟ පේනවද ඊට පස්සේ වර්ණ අන්ධතාවය මේ දේවල් ගැන තමයි බලන්නේ සාමාන්‍යයෙන් ඔයාලගෙන් ඉලක්කම් හරිය අකුරු 6 වගේ අහන්න පුළුවන් හරිද ඒක අවුලක් නෑ ඔයාලට ලස්සන කරගන්න පුළුවන් අනිත් එක තමයි ඔයාලගේ මේ කන ඔයාලට ඇහෙනවද කියලා පරීක්ෂා කරනවා ඉතින් මේක මේ ඕඩියෝමෙට්‍රි හරිද ඒ වගේ මැෂින් එකකින් තමයි ඔයාලට දෙනවා මේ හෙඩ්ෆෝන් දෙක මේ ද කන් දෙකට දාගන්න ඊට පස්සේ එහා පැත්තේ ඉන්න එක්කෙනා මේකෙන් ඔයාලට සද්ද වෙනවා ඔයාලා මනෝලෝකයක ඉන්න එපා චූටි චූටි සද්ද තමයි දාන්නේ එකපාරට මේ පැත්තේ කනට දානවා එකපාරට මේ පැත්තේ කනට දානවා කන් දෙකටම එකවර දානවා ඉතින් එහෙම දාද්දි ඔයාලට පොඩි බටන් එකක් දීලා තිනවා ඔයාලට ඇහෙන වෙලාවේ එකපාරට මේ පැත්තේ ඇහුනොත් ටංගාල ඔබන් තියෙන්නේ එකපාරට මේ පැත්තේ ඇහුනොත් ටංගාල ඔබන් තියෙන්නේ දෙකටම ඇහුනත් මෙහෙම බටන් එක ඔබන්න තමයි තියෙන්නේ ඉතින් සාමාන්‍යයෙන් ඔන්න ඔය මම කිව්ව ටික තමයි මේ කොරියානු මෙඩිකල් එකේදී බලන්නේ ඔයාලට හොඳ අවබෝධයක් එන්නේ නැති ඉතින් මම ලස්සනට ඔයාලට පැහැදිලි කරා මේ ලේට් අරගෙන ඔයාලගෙන් බලන්නේ මේ කිව්ව දේවල් මේ කියන රෝග ටික තමයි බලන්නේ සෙම සාම්පල් අරගෙන බලන්නේ මේ කිව්ව රෝග ටික ඊට පස්සේ යූරින් එක ගැන මට එච්චර අවබෝධයක් නැහැ එතකොට ඇහැ බලන්නේ කොහොමද කියලා මම ඔයාලට කිව්වා ඊට පස්සේ කන් දෙක පරීක්ෂා කරන්නේ කොහොමද කියලා මම ඔයාලට කිව්වා ඊට පස්සේ ඔයාලගේ රුධිර පීඩනය කොහොමද බලන්නේ කියලා මම කිව්වා වෛද්‍යවරයා ඔයාලගෙන් අහන ප්‍රශ්න වලට මොනවද දෙන්නේ මොන වගේ ප්‍රශ්න දාහන්නේ කියලා මම ඔයාලට ලස්සනට දැන් පැහැදිලි කරා ඉතින් මම හිතනවා ඔයාලට මේ කොරියානු මෙඩිකල් එක සම්බන්ධව ඔයාලා නොදන්න ගොඩක් දේවල් මේ වීඩියෝ එක හරහා දැනගත්ත කියලා. ඉතින් ඔයාලා මේවට බය වෙන්න එපා. ඔයාලට මේ රෝග තියෙනවා කියලා බය වෙන්න එපා. ඉතින් මේ මොකද ඔයාලා මේ මැරෙන්න ගන්න ටෙස්ට් එක ගන්න වෙන්නේ. දැන් ඔයාලට අම්බාණක අසනීපයක් වෙලා මේ මැරෙන්න ඕන මෙන්න ඒ කියන්නේ ඒකට ගන්න ටෙස්ට් එක ගන්න වෙයි. ඔයාලා මේ කොරියාවේ ගිහිලා වැඩ කරන්න සුදුසුද නැද්ද කියලා බලන ටෙස්ට් එකක් නේ මේ 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 මෙඩිකල් එක ගන්න මේක. ඒකින්ද ඔයාලා වැඩිය බය වෙන්න එපා. මම මේ දේවල් කිව්ව ඔයාලා බය කරන්නත් නෙවෙයි. මේකට යන බහුතරය දෙනා මේ පාස් කරනවා. ඔයාලගේ සීනි වැඩි, කොලෙස්ටරෝල් වැඩි, රුධිර මේ පීඩනය වැඩි, අරව මේවා වැඩි කිව්වට එහෙම අවුලක් නැහැ. ඔයාලට මේ බෙහෙත් බොන්න දෙනවා බෙහෙත් බොන්න දීලා ඔයාලව මේ කොගියාව යවනවා හරිද එහෙමත් මේ සුළු ප්‍රමාණයක් තමයි ඔය යම් යම් ලෙඩ රෝග හින්දා මේ කොරියාවේ යන්න බැරි වෙලා මේ මෙඩිකල් එක ෆේල් වෙන්නේ හරිද ඊටාම සුළු පිරිසක් ඔයාලා බය කරන්න නෙවෙයි මම මේ දේවල් කිව්වේ ඔයාලව දැනුවත් වෙන්න තමයි කිව්වේ මේ දේවල් ඉතින් ඔය ටික තමයි ඔයාලගේ මේ ලේ අරගෙන මූත්‍රා ටික අරගෙන සෙම අරගෙන මේ එක්ස්රේ එක එහෙම අරගෙන ඔයාලගේ බලන්නේ ඔන්න ඔය දේවල් ටික. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට පට්ට විදිහට වැදගත් වුණා කියලා. මම මොකද දැකලා නැහැ. මේ කොරියානු මෙඩිකල් එකේදී මොනවා සම්බන්ධව මොන ලෙඩ රෝග සම්බන්ධවෙන්ද බලන්නේ මොනවද බලන්නේ කියලා කවුරුත් වැඩිය මේ ගැන විග්‍රහ කරලා මේ විදිහට වීඩියෝ එකක් දාලා තිනවා. ඉතින් අනිවාර්යම කවුන්ගේ SR YouTube channel එක subscribe කරන්න. වීඩියෝ කොහොමද නම් අනිවාර්යම ලයික් එකක් දාන්න, comment එකක් දාන්න. මගේ Facebook official page එක තියෙනවා. ගිහලා ලයික් එකක් දාන්න. Instagram එකේ තියෙනවා. ගිහලා ලයික් කරලා අනිවාර්යම follow කරන්න. Description area එකේ ඒ ඔක්කොටම link දාලා තිනවා. ඉතින් අනිවාර්යයෙන්ම මේ වගේ කොරියානු එක්සෑම් එක සම්බන්ධ වැදගත් කියන වීඩියෝ එකකින් අනිවාර්යයෙන්ම හමු වෙමු. එහෙනම් ඔයාලා සිල් දනාටම සුබ දවසක්.